ඉලගී මියසිය හැඩ කරන හෙළදීප ටීවී හෙළගේ වරුණ අම්මලා හුස්මක් ගන්නෙත් දරුව වෙනුවෙන් ඒ හැම හුස්මකම පිරීලා තියන්නේ ආදරය විතරයි ගීත සාහිත්‍යයේ අම්මලාගේ ආදරය පිළිබඳව ලියවිච්ච අපූර්වතර ගීතයක් තියෙනවා ඒ තමයි ආදරේ උල්පත වූ අම්මා මේ ගීතය ගායනා කරන්නේ ආචාර්ය විට්ට රත්නායක සූරීන්. ඔහු පසුකාලීනව බොහොම අපූරු කතාවක් කියනවා මේ ගීතය ලියවිච්ච පසුබිම පිළිබඳව. ඔහු කියනවා දවසක් ඔහුට ප්‍රේමකීර්ති කතා කරා කියලා මගේ අම්මා ලෙඩ වෙලා රෝහල් ගත කරලා ඉන්නේ. රත්නේ ඔබට පුළුවන් නම් මගේ අම්මා බලන්න යන්න මගෙත් එක්ක එන්න කියලා. ඉතින් ආචාර්ය විට්ට රත්නායක සූරීන් බොහොම කැමැත්තෙන් ප්‍රේමකීර්ති මහත්මාගේ මෑණියන්ව බලන්න රෝහලට යනවා. එහිදී ප්‍රේමකීර්ති මහත්මා තමන්ගේ මෑණියන්ට අම්මේ මේ ඉන්නේ දෙවුරම් බෙහෙරේ හිමි වැඩසිටි සමය කියන ගීතේ ගායනා කරන මහත්තයා. අර අම්මා බොහොම අර තිබිච්ච සියලුම අපහසුතාවයන් මගහැරලා අර අම්මා බොහොම සතුටින් ඒ වෙලාවේ වික්‍රත්නායක මහත්මත් එක්ක කතා කරලා ඒ දුක වේදනාවේ හැම දෙයක්ම මේ අවස්ථාවේ බෙදාගෙන තියෙනවා. ඊට පස්සේ එන අතරතුර වික්‍රත්නායක සූරීන් කියනවා මට ලබන සතියේ පටිගත කිරීම වගේක් තියෙනවා. ඒකට මට අම්මා ගැන ගීතයක් අවශ්‍යයි කියලා. ඉතින් ප්‍රේමකීර්ති මහත්මා ඒ වෙලාවේ කියන අපි උත්සාහ කළ බලමු කියලා. ඔහු සතියක් යනකොට මේ ගීතය රචනා කොට ආචාර්ය විට්ට රත්නායක සූරීන්ට ලබා දෙනවා. ඒ තමයි ආදරේ උල්පත වූ අම්මා කියන ගීතය. අම්මේ ඔබ මතු භවයක බුදු වෙන දවසට එදා රාහුල පුංචි කුමාරයා බුදුරජාණන් වහන්සේගේ සුලඟිල්ල එල්ලිලා ගියා වගේ අම්මේ මමත් ඔබ පසුපසින් එනවා කියන එක තමයි මේ ගීතයේ පුරාවටම තිබෙන්නේ. මේ ගීතයේ ඉතාමත්ම අපූර්වතර පදමාලාවක් ඒ තමයි ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට දිරිදී පණදී මා දැඩි කළ අම්මා. ආචාර්යතුමනි අපි කතා කරමු අපිව ඇති දැඩි කළ ඒ අම්මලාගේ අපරිමිත ආදරයේ සෙනෙහස පිළිබඳව. දැන් අපේ හාමුදුරුවෝ ලබා දුන්නේ ප්‍රවේශය මෙතෙන්දි වටිනවා හාමුදුරනේ. දැන් ඒ අම්මා මේ සඳ හිරු වගේ ලෝකයට වැඩ කරනවා, ලෝකයට සේවය සපයනවා. එතකොට ඒ අම්මා හැමදාම ඉන්නේ නැහැ. හැබැයි අම්මා ලෝකෙට වැඩ කරන්න එවැනි දරුවෙක් දුවක් හෝ පුතෙක් මේ ලෝකෙට දායාද කරලා තමයි ඒ අම්මා අවසන් ගමන් යන්නේ. ඒක තමයි අපේ හාමුදුරුවෝ මතක් කළේ. ඒ ප්‍රේමකීර්ති දල්විස් කියන ඒ මහා කවියත් අර කතාවම තමයි අපේ හාමුදුරුවනේ කියන්නේ. අපේ හාමුදුරන්ට මතක් වුණේ ඒකයි එතන. ඒක මහා අපූරු යෙදුමක්. ඒක ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට දිරිදී පණදී මා දැඩි කළ අම්මා. ඕක අපේ හාමුදුරනේ මහා ලොකු කතන්දරයක්. දැන් ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී කිව්වම ඒක තමයි අම්මා මිය යන්නේ නැහැ. අම්මා තව ඉදිරියට ගමන් කරනවා. ආචාර්යතුමනේ අම්මා සදාකාලික වස්තුවක්. අන්න හරි අපේ හාමුදුරනේ. ඒක තමයි අර ගීතයේ තිබුණේ අම්මා සර්වනාමයක් කියලා මං කිව්වේ ඒකයි. දැන් මෙතෙන්දි අපේ හාමුදුරනේ ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී කියනකොට ඕක මහා ලොකු විද්‍යාත්මක කතාවක් ඒ ඇතුලේ තියෙනවා අපේ හාමුදුරනේ. දැන් දරුවෙක් කුසට පැමිණෙනවම වගේ. එතකොට කලලයක් නිරූපණය වුණාට පස්සේ ඒ කලලය වර්ධනය වෙනවා.
එතකොට මේ කලලයේ වර්ධනය වුණාම ජීවියෙකුත් ඒ කලලයට එනවා කොහෙන් හරි ඒක බෞද්ධ සාහිත්‍යයේදී අපේ හාමුදුරුවෝ ඒක වෙනම විග්‍රහ කළොත් දන්නවා කලලයට ජීවියෙක් කොහෙන් හරි ගමන් කරනවා එතන ඉඳන් තමයි දරුව වැඩෙන්න පටන් ගන්නෙ හැබැයි මේ කලලයට අපේ හාමුදුරුවනේ අස්ති පංජරයක් අවශ්‍ය වෙනවා ඒ අස්ති පංජරය අන්න අපි කියන්නේ ඇට සැකිල්ල කියලා අන්නේ ඇට සැකිල්ල ලබා දෙන්න කාටවත් බෑ අපේ හාමුදුරනේ ලබා දෙන්න පුළුවන් අම්මාට විතරයි ඒක ලැබෙන්නේ අම්මගේ අස්ති පංජරයේ නැත්නම් මේ අම්මගේ ඇට සැකිල්ල අපේ හාමුදුරනේ දිය කරනවා ඒ ඇට සැකිල්ල දිය කළා ඒ දිය කරන ඇට සැකිල්ලෙන් තමයි මේ කලලයට ඇට සැකිල්ලක් ලබලා දීලා ඒ කලලය ජීවයක් බවට පත් කරන්නේ නැත්නම් කවදක්වත් ඒ කලලයට අස්ති පංජරයක් ලැබෙන්නේ දැන් අම්මගේ ඒ අස්ති පංජරය දිය කළාම එතන සිදුරක් හැදෙනවා අපේ හාමුදුරනේ ඕකට කියනවා පොරෝසිස් කියලා එතකොට වෛද්‍ය විද්‍යාවේදී ජීව විද්‍යාවේදී කියනවා ඔස්ටියෝපොරෝසිස් කියලා එතකොට ඔස්ටියෝපොරෝසිස් ඔස්ටියෝ කියන්නේ මම දන්න විදියට අස්ති එතකොට පොරෝසිස් කියන්නේ ඒ අස්ති ඇතුලේ ඇති කරන මේ සිදුර එතකොට දරුවගේ කලලයට අස්ති පංජරයක් ලබා දෙන්න අම්මගේ ඇට සැකිල්ල දිය කරනවා ඒ දිය කරපු තැන ඇති වෙන සිදුරු තමයි අර පොරෝසිස් කියලා කියන්නේ එතකොට අම්මා වයසට යනකොට කුදු වෙන්නේ මේ ඔස්ටියෝපොරෝසිස් කියන රෝගයෙන් එතකොට ඒක ඇති කර ඇති වෙන්නේ මේ දරුවෙක් ලබා දීම තුලමයි එතකොට දරුවෙක් බිහි කිරීම තුලම තමයි අම්මට මේ භයානක රෝගය මේ භයානක ඉරණම පව ඇති වෙන්නේ අපේ හාමුදුරනේ එතකොට එහෙමනම් දරුවෙක්ගෙන් ඇහුවොත් පුතේ දුවේ ඔබට කොහොමද මේ අස්ථිපංජරය නැත්නම් මේ ඇටසැකිල්ල ලැබුණේ කියලා ඒක දෙන්න තියෙන උත්තරය තමයි ඒ දරුවට මට මේක ලබා දුන්නේ අම්මා මේ අම්මගේ ඇටසැකිල්ල තමයි මගේ ශරීරය ඇතුලේ තින්නේ කියලා එහෙමනම් ජීවිතෙන් ජීවිතයක් ගෙන දී කියන්නේ අපේ හාමුදුරනේ අම්මගේ අස්ථිපංජරය දිය කළා තවත් ජීවියෙකුට අස්ථිපංජරයක් ලබා දුන්නා අන්න ජීවිතෙන් ජීවිතයක් ගෙනදී ඊළඟට ඒ ජීවිතයට දිරිදි එතකොට ඒ ශක්තිය ඒ අස්තිනේ ශක්තිය කියන්නේ ධෛර්යය කියන්නේ එහෙනම් ඒ ජීවිතයට ඒ ශක්තිය ලබල දුන්නේ අම්මා ඊළඟට පණදී ඊළඟට අම්මා ලේටික කිරිබවට පච්චල්ල ඒ දරුවට පොවනවා අන්න ඒ දරුවට පණ දෙනවා දැන් එහෙම පෙව්වේ නැත්නම් හාමුදුරනේ මැරිලා යනවනේ ඉපදුනාට පස්සේ අන්න පණ දෙනවා අන්න එහෙම තමයි දරුවෙක්ව මේ ලෝකෙට අම්මේ ඇති දැඩි කරන්නේ ඒකයි ගීත රචකයා කිව්වේ මා දැඩි කළ අම්මා කියලා මාව දැඩි කළ අර ඇති කළ කියන එකට වඩා එතන ගත්තේ දැඩි කළ මාව ශක්ති සම්පන්න කළ ඒ කියන්නේ අස්ති පංජරේම තමයි ජීවියගේ එතනින් එහාට පැවැත්ම තින්නේ එහෙනම් මාව දැඩි කරපු අම්මා ඒකත් හරි අපූර්ම මෞගුණ වරුණක් අපේ හාමුදුරනේ තාමත්ම අපූර්තර මෞගුණ වරුණක් එහි තිබෙනා වූ පද රචනය පිළිබඳව සෞර්ද ශ්‍රාවක ඔබට ඒ සාහිත්‍ය දැනුම් පරාශය ලං කරන්නට යෙදුණු ප්‍රවීණ සිංහල දේශක ගේ පද රචක ආචාර්ය ලාල් වේරගොඩ ආචාර්යතුමන්ටත් අපි හෙළදීප ටීවී ආයතනය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා අපි රසවිඳිමු මේ අරුත්බර ගීතය ආදරයේ උල්පත වූ අම්මා හෙළගේ මියසිය හැඩ කරන හෙළදී වරුණක අසිරිය සමරට ගෙන එන අඩවිය හෙළදීප ටීවී හෙළගේ වරුණ